කරනවා. ඉතින් සෞඛ්‍ය පුරුදු ටික නම් අමතක කරන්න එපා. මොන වැඩේ කරත් ඒක ඔළුවේ තියාගන්න. අපි ගෙවිගේ සතියේ රසම තැන් ටික අරගෙන තමයි අද ඇවිල්ලා ඉන්නේ. මතකද ගෙවිගේ සතියේ මම ඔබට පෙන්නුවා පිටසක්වල ජීවියෙක් වගේ. ඒ කියන්නේ පිටසක්වල ජීවියෙක්ගේ පෙනුම තියෙන පොල් ගෙඩියක් අපේ රටින් හම්බ වෙලා. මෙන්න එක ආයෙත් බලා ගන්න. මේ දර්ශන පෙළ අපට එව්වේ වනාතවිල්ලුවේ හිරු ටීවී ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රියංකර මහත්මයා. මේක පොල් ගෙඩියක්. ස්වභාවිකවම මේ පොල් ගෙඩිය දිස්වන්නේ මිනිස් රූපයක්. එහෙමත් නැත්නම් සත්ත්ව රූපයක් වගේ. මේක දැක්කහම නම් මතක් වෙන්නේ චිත්‍රපටවල ඉන්න පිටසක්වල ජීවී චරිත නේද? හැබැයි මේක පිටසක්වල එකක් නම් නෙවෙයි. මේක හමු වෙලා තියෙන්නේ මදුරන් කුලිය කරිකට්ටුව ප්‍රදේශයේ අනුර මහත්මයාගේ ගෙවත්තෙන්. මේ වගේ පුදුමාකාර දේවල් අපේ රටේ සිද්ධ වෙනවා. ඒවට තමයි මේක පුදුම ලෝකයක් වෙන් වෙලා තියෙන්නේ. පින්තූරයක් ගන්න ඉතින් කවුද අකමැති? බලන්නකෝ මේ පින්තූර ගන්න කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. අපි අතරත් ඉන්නවනේ ඡායාරූප ගන්න කැමති අය. සමහරු ඡායාරූප ගන්නේ අනිත් අයට වදයක් වෙන තරමට. මෙයාලටත් හිතිලා පවුලේ ඡායාරූපයක් ගන්න. මේ පවුල් ඡායාරූපෙට පෙනී ඉන්න තව කෙනෙකුත් ඇවි. එයාලන් කැමති නෑ වගේ මේ ඡායාරූපෙට පෙනී ඉන්න. මේ গোল্ডන් රිට්‍රීවර් වර්ගයට අයත් සුනක පවුලක්. මේ පූස් පැටවත් පවුලෙම කෙනෙක් වගේ ජීවත් වෙන්නේ. මේකත් බලන්නකෝ. මේ සුනකයන් 17 දෙනෙකුගේ පවුල් ඡායාරූපයක් ගන්න ලෑස්ති වෙනවා. හරිම අමාරුවෙන් තමයි මෙයාලව ඡායාරූපේට සූදානම් කරන්නේ. කොහේද? එක විදියකට ඉන්නේ නෑනේ. කොහොම හරි අන්තිමේදී මේ අයගේ පවුල් ඡායාරූපේ ගන්නවා. බලන්නකෝ කට්ටියගේ ලස්සන. ඇත්තට මේ අවස්ථාවන් දෙකේම පින්තූරේ ගන්න, ඒ කියන්නේ පින්තූරේ ෆේස් කරන්න හිතාගෙන ආපු සෙට් එක නම් මරේ මරු. ගොඩක් අය ස්ටිකර්ස් අලවනවා අපි දැකලා තියෙනවා. ස්ටිකර්ස් අලවනකොට අලවන්නම් වාලේ අලවන්න එපා. මෙන්න මේ විදියට නිර්මාණාත්මකව අලවන්න. පුංචි කාලේදී ඔබ අපි වගේම දැනටත් ඉන්න පොඩි අය ස්ටිකර් වලට කැමතිනේ. අපි මේ ස්ටිකර් ඇලෙව්වේ පොත්වල පිට කවරවල. සමහර අය නම් දකින දකින තැන වගේම අලංකාරයටත් මේ ස්ටිකර් ඇලෙව්වා. හැබැයි ඒ වුණාට ක්‍රමවත්ව දකුණ කෙනෙකුට ආකර්ෂණීය වෙන විදිහට මේවා අලවන විදිය අද අපි ඔබට පෙන්නනවා. සමහර අය වාහනවල, එතකොට තමන්ගේම ජංගම දුරකථනවලත් මේවා අලවගෙන ඉන්නවා අපි දැකලා තියෙනවානේ. ඒත් සමහර ඒවා නම් කිසිම ගැළපීමක් නැහැ. ඒත් බලන්නකෝ මේවා කොහොමද කියලා. පොත්වලට විතරක් නෙවෙයි, ගෙදරින් පිට පාරවල් ළඟ කැඩුණු බිඳුණු තැන්වල, ගෙදර උනත් බඩු භාණ්ඩ ආදී තියෙන තැන්වලට ස්ටිකර් ගලපලා අලවන්නේ ඔන්න ඔහොම තමයි. අප
අපිට මේව ගත්තර කරන්නේ දකින් දකින් තැන් වලයි පිටි වලයි අලවණ එකනේ ඒත් ඒ උනාට ස්ටිකර් එකේ උනත් ප්‍රමුඛත්ව අදාළ තැනට ගැලපෙන විදියට මේ ඔබ දකින්නවා වගේ ඇලෙව්වොත් ස්ටිකර් වලටත් අපූරු කලාත්මක වටිනාකමක් තියෙනවා හොඳේ අන්න එහෙමයි නිර්මාණාත්මකව ස්ටිකර්ස් අලවන්නේ මීයා කියන්නේ ඇත්තනම කරදරයක් හැබැයි බලන්න මීයාගෙනුත් වැදගත් දේවල් කරගන්න පුළුවන් මීයන් සලකන්නේ ගෙවල් වලට බොහොම කරදරකාරී සතුන් විදිහටනේ මෙයාලගෙන් නම් කරදරයක් නැහැ මෙයාලගෙන් තියෙන්නේ ලොකු ප්‍රයෝජනයක් මේ මීයන්ව පුරුදු කරලා තියනවා බිම් බෝම්බ තියෙන තැන් හඳුනා ගන්න මෙයාගේ නම මැන්ඩි ඉන්නේ මොසැම්බික් රාජ්‍යයේ පුහුණු කරන්න අවුරුද්දක් විතර ගත වෙලා තියෙනවා. අද මෙයාගේ අවසන් පරීක්ෂණය. මැන්ඩි ටිකක් අඳයිලු. ඒ නිසා එයා පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම ඉව කරන්නලු. බලන්න මෙයා කරන වැඩේ බිම් බෝම්බයක් හොයාගත්තාම එයා අත් දෙකින් මේ තැන සලකුණු කරනවා සාමාන්‍යයෙන් බිම් බෝම්බයක් පුපුරා යන්න කිලෝ 5ක විතර බරක් ඒ මතට වැටෙන්න ඕනෙලු මෙයාලා ඒ තරම් බර නැති නිසා බෝම්බ පුපුරා යන්නේ නැහැ බෝම්බයක් අඳුනගත්ත හැම සැරේම මෙයාට පුහුණු කරුවන් කෙසෙල් ගෙඩියක් දෙනවා බලන්නකෝ සාර්ථකව වැඩේ කරලා මෙයා කෙසෙල් කන අපූර්ව එනවනේ ඕනම කෙනෙක්ට හොඳ පුහුණු වීමක් දුන්නොත් සෑහෙන ලොකු දේවල් සෑහෙන වැදගත් දේවල් කරගන්න පුළුවන්. රැදෙන්න අපි විරාමයකට ගිහිල්ලා එන්නම්. බිම්මල් කියන්නේ දිලීර විශේෂයක්. ඉතින් මේ බිම්මල් තමන්ගේ ජීවිත කාලය තුළ උපරිම වර්ධනයට පැමිණියාම තමන්ගේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් සිය බීජාණු වාතලයට මුසු කරනවා. ඔබ මේ දකින්නේ අන්නේ විදියට විසිරී යන දිලීර බීජාණු. මේ විදියට වාතයේ පැතිරලා යන බීජාණු තමන්ට ගැළපෙන පරිසරයකදී තමන්ගේ ඉදිරි පරම්පරාව බිහි කරනවා. මේ සිදුවීම කොහෙත්ම සාමාන්‍ය මිනිස් සැසකට දැක ගන්න අමාරුයි. හැබැයි මේ විදියට ආලෝකයේ සහ කැමරා භාවිතා කරපුවම අපිට ඒ දේ දැක ගන්න පුළුවන්. ඉතින් සබාදහමේ මේ අපූර්ව උපක්‍රමය හරිම සුන්දරයි. ඔන්න අපිත් එක්ක රැඳිලා හිටපු හින්දා මේ දුර්ලභ අවස්ථාව දැක ගන්න ඔබටත් අවස්ථාව ලැබුණා. නේද ඇහැට පේන්නේ නැති දේවල් තාක්ෂණය උපයෝගී කරගෙන අපිට බලා ගන්න පුළුවන් මේක ගිනස් වාර්තාවක් කෙවිගේ සතියේ වැඩිපුරම කතාබහ වෙච්ච වාර්තාව තමයි මේක මේ අයිස්ක්‍රීම් වැඩි ප්‍රමාණයක් එක කෝන් එකකට දාලා තමයි මෙයා මේ වාර්තාව තියන්න හදන්නේ බලන්නකෝ අයිස්ක්‍රීම් කන්න කවුද අකමැති මොකද අයිස්ක්‍රීම් කියන්නේ ඒ තරම් රසවත් කෑමක් නේ හැබැයි ඉතින් මේ කියන්නේ අයිස්ක්‍රීම් වල තියෙන රස ගැන නන් නෙවෙයි මේ අයිස්ක්‍රීම් වලින් තියපු ගිනස් වාර්තාවක් අයිස් කෝන් එකක් මත අසුරපු වැඩිම අයිස්ක්‍රීම් ස්කූප් ප්‍රමාණය තමයි වාර්තාව. වාර්තාවට උත්සාහ කරන්නේ දිමිත්‍රි කියන ඉතාලියානු ජාතිකයා විසින්. මෙයා විසින්ම මේ ගිනස් වාර්තාව 2013 දී පිහිටවලා තියෙනවා. එදා එයා එක අයිස් කෝන් එකක් මත අයිස්ක්‍රීම් ස්කූප් 85ක් කියලායි වාර්තාපතට යන්නේ. ඊට පස්සේ ඒ වාර්තාවම තවත් කෙනෙක් අභිබවා ගිහින් තියෙනවා ස්කූප් 103ක් විදියට. දැන් දිමිත්‍රි විසින්ම ඒ වාර්තාවත් අභිබවා යන්නයි උත්සාහ කරන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. And it has to remain for 10 seconds.
116, 117, 21, 122 e questo è il record, 123, dai che lo superiamo, vai! Dai, 124, dai, 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 occhio, 125. Non esagerare, quante sono? Deve rimanere 10 secondi, zitti, 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 silenzio, vai! 5, 4, 3, 2, 1, stop! ඕ උත්සාහය සාර්ථකයි. දිමිත්‍රි විසින්ම අයිස්ක්‍රීම් ස්කූප් 125ක් සම්බරව වැටෙන්නේ නැතුව තියාගන්නවා. දැන් ආයේ ගිනස් වාර්තාව තියෙන එයාගේ නමට. ඔන්න ඕකයි රසවත් අයිස්ක්‍රීම් වලින් තියපු අලුත්තුණු ගිනස් වාර්තාවේ කතාව. හැබැයි ඉතින් බලන කෙනෙකුටත් පුළුවන් උත්සාහ කරන්න. අපි කියන්න ලෝකෙටම. Congratulations. Thank you. Questo record goloso. Grazie Dimitri. දැක්කම නම් අයිස්ක්‍රීම් කන්න හිතෙනවා. හැබැයි එකපාර ඔයිතරම් අයිස්ක්‍රීම් ගොඩක් නම් කන්න හිතන්නවත් එපා. රැඳෙන්න අපි විරාමයකට ගිහිල්ලා එන්න.